මෑතකාලන ඉතිහාස්සය අපේ රටේ බිහුණු සෑම ඒකාධිපති ජනාධි පැතිි කෙනෙම නැත්තම් පාලකම මාන්සිකරෝගෝවලින් පෙලුුණ විශේෂම ගත්තොත් එම ප්‍රේමදාාසක කාලේ ප්‍රමදාශස රෑට ඉදර්ගිය න අන්තිපට ඔල්වේ ජැටාවක් බැඳගෙන සුචරිතට වෙලා එලිය විදිල එම හැවි දැවිත තමයි කල්පනා කර කර කාලය ගත කර ඒකාලේ සඳිත ලතාත්තකාව හිටියෙත් නෑ ඒවගේම හම මේ තමන්ගේ ස්වාම්පුරෂා ගාව හිටියෙත් නෑ. ඒක තමයි ඇත්ත කතාව. අද ඒවගේමසනීපලාතිනෝ මහින්දරාග පක්ස මෙට්ටෝනි සමහර පුද්ගොලයෝ බලිය රැගන්න. තමන්ගේ හරදශාසයට එකඟ නැති වැඩ කරනවා. එහෙම කරාඩ් පස්සේ ඒවා හිතහදා ගැනීම සඳහා ඔවුන් විවිධ බලවේගවල සහය පතනවා. සමර පුද්ගලයෝද වරු පස්ස යනවා සමහර පුද්ගලයෝ විවිධ කෝවිල් පස්ස යනවා ඒද විජදේ බල් කරනවා. විශෂම මහින්ද රාජපක්ෂ පහුගේ කාලිය පුරාම විශාල් ආතතික හිටියා. ඒකට හේතුව තමයි ඔහු කවදාවක්ක් ජනාඩිපිටි බලය අතාරන්න කැමති උනේ න. අනිත්කාරය හුත් දැනගෙන හිටිය තමන්ගේ කොල්ලො තුන්දනම හරියට ඉගෙනගෙන නැහැ කාල කඩි තුන් දෙනෙක් ඉන්නේ යම්කිසි මොහොතකඩී හරි පාලක කාවොත් මෝන්ට දනුවල් ලැබෙනවායි කියන කාරණය. ඉතින් මහින්ද රාජපක්ස ඒ නිසා නිරන්තරෙන්ම පීඩනයට පත්වන පමණක් නෙමෙයි ආතතියන් තමයි ජීවත් වනේ. මිත්‍රෝනි අපේ රටේ ආතතියට පත්තුනාට පස්සේ කාලකන්නේ දේශපාලෝ යන එකට ැනැක් තමයි ඉන්දියාව ඉන්දියාවට ගිහිෙල්ලා තිරපති යන එක මොන් තිරිපති යන්නේ උගේ ගෙවල්ලුල සල්ලි වලි ඉන්නෙමයි අපේ සල්ලි වලි එමනතම් බහණ්ඩාගාරයට අපි අමාරුවයෙන් ගෙවපුූ බදු සල්ලි වලි එම ගිහෙල්ලා ප ගහිල්ල මන්ග ලට එක්කෝ රත්තරම් පූජා කරනවා. ඒම නැ්තාම් ොහක්කරේ අවද්‍යාමක වැඩක් කරනවා. එම වැඩක් කරලා කෝමහර බලනවා තමන්ගේ හිතහදාගන්න. ඉතින් මහින්ද රාජපක්සත් අවුරදු පතා තිරුපති ගිහිල්ලා මේ කුපාඩි වැඩේ කරනවා. කුපාඩි වැඩේ වියඩන් කරන්නේ අපි. ඊට අමතරව මහින්ද රජපක්ස මේ නි්චත මහොතයන් ආතතිය වෙනුවෙන් ඔහු මානසික රෝගව. වෛද්‍යවරයෙක් ලබා ප්‍රති කර ගැනීමටත් නියමටයි කියනග තමයි ඔට ආසන් ආරංච මාර්ග සඳහන කරන්න. කෙසේවෙතාත් මහින්දල නඩත්තු කරන අවිතරක් නෙමයි උන්ගේ ලඩරෝගෝලල්ට බෙහෙත් වීඩ කොලට විඩං කරනවා විතරක් නමේ උන්ගේ දේව පූජාවලටත් අපට විඩම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක මහක් කාල කන්න තාත්ත්වයක්. හැබැයි මේ තත්ත්වය නිර්මාණය කරගත්්‍යපි ොකට යකාග හැටියට තමයි බවන හැදෙන්නේ ින් ඉදිරියටවත් මවැනි කාල ක්ි නායක ඔබහි නොකරගෙන ්‍රටට ආදරය කරන සලස්මක් තිබෙන සබෑ දේශපාලන කණ්ඩෑමක් සමද අපි පෙරට මිටෝනි අරගලන්ත රෝජෙක් හනයක් නොති බෝබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට්ට ජය.